මගේ නම ඕෂක නිලාන් වීරපුර. මාව 12 වෙනිදා තමා පොලිසියෙන් රැගෙන යන්නේ මගේ නිවසට පැමිණලා මේ නර්තනය සම්බන්ධව. ඒ කියන්නේ මම දන්නේ නැහැ පොලිසියෙන් එන වගක් මගේ ගෙදරට නිවසට මේ මට දුරකතරෙන් මේ සම්බන්ධ වෙලා මට පවසන්නේ මේ මේමයි මේ නර්තනය සම්බන්ධව වැඩමුළුවක් කරනවා නම් තමගේ ගාස්තුව කොහොමද එහෙමයි කියලා මේ දැනගන්නයි ගෙදරට එන්නේ කියලා තමයි මේ අපේ ගෙදරට එන්නේ. මේ පස්සේ තමයි මේ සිද්ධිය සම්බන්ධ ඒගොල්ලෝ මේමයි මේ ඔයාව සැකපිට මේ අපි මේමයි මේ කට උත්තර ගන්න තියෙනවා මේ කට උත්තර අරගෙන ආයි අපි ගෙදරට ගෙනල්ලා දානවා මේමයි මේමයි කියලා තමයි මේ ගෙදර අයටත් දැනුම් දීලා තමයි මාව රැගෙන යන්නේ. මේ පසුව මේ තලංග පොලිසියට රැගෙන යනවා මේ කාන්තා පොලිස් නිලධාරියන්සේ සිටින මේ සුභාසිනි කාන්තා නිලධාරිය විසින් තමයි මාව මේ ගෙදරට පැමිණලා රැගෙන යන්නේ මේමයි මේ ප්‍රශ්නයක් තියෙනවා මේමයි කියලා තමයි පොලිසියෙන් මාව අරන් යන්නේ. ඊට පස්සේ පොලිසිය අරන් ගිහලා දවස් 3ක් මාව මේ සිරගත කරලා කූඩුවේ තියෙනවා. මේ පොලිසියට රැගෙන ගිය අවස්ථාවේදී මේ සිටුරු දිනේෂ් අතර ගම මේ සිට පොලිස් නිලධාරීවරයා මේ ස්ථානාධිපතිතුමා එතකොට මට පවසනවා මේ පොලිසිය රැගෙන එනවත් සමග මේ මේ ඔබ මේමයි නළුවද මේ අපි නළුකම පෙන්වන්න මේවයි ලෝකෙට මේ මේගේ දේවල් කරලා මේ සිද්ධියට කිසිම සම්බන්ධතාවයක් නැහැ මගේ. මම එතකොටවත් දන්නේ නැහැ මම පොලිසියට රැගෙන යන්නේවත් විස්තරේවත් මම දන්නේ නැහැ. මම පොලිසියට මේ වගේ මේ සම්බන්ධ ගැටලුවකට තමයි පොලිසියට මාව රැගෙන යන්නේ කියලා. එතකොට මට මේ පොලිසියට ගිහිල්ලා මේමයි මේ මේ සම්බන්ධව තමයි මේ ඔයාව රැගෙන ආවේ ස්ටිකි දූෂකේ මේමයි මේ දූෂණය කරා මේමයි කියලා තමයි මගේ පිටට වරද දාලා තමයි මාව ඉංගොල පොලිසියේ තියන්නේ සිරගත කළ දවස් තුනක්. එතකොට සිද්ධියට මම දැකපු නැති සම්බන්ධ නැති පුද්ගලයන් ගැන මාන විතරව පින්තූර පෙන්න පෙන්න මගෙන් ආනවා මේගොල්ලෝ දන්නවද මේගොල්ලෝගේ මේ පාටියට ගියාද මේමයි කියලා. මම කිසිම දෙයකට මම ගිහිල්ලා නැහැ. මම මේ පාටියට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ මේ පොලිසියෙන් සඳහන් කරන්නේ අවුරුදු 11යි කියලා වයස මාධ්‍යයට දෙන්නේ අවුරුදු 11යි කියලා. මම අවුරුදු 11ක් ගෑල්ලා මේ දූෂණය කරා කියලා තමයි මාධ්‍යම යන්නේ. මේ මිනිස්සුන්ගෙන් බොහොම මේ අසත්‍ය ප්‍රතිචාර එතකොට YouTube නාලිකා ආර අන්තර්ජාලයේ මේ 24ම සැරිසරට තමයි මේ ප්‍රවෘත්ති. මම මේව දූෂණය කරා මේවයි CCTV දර්ශන තියෙනවා. ඒක කිසිම දෙයක් මේ සත්‍ය තොරතුරු නෙමෙයි. කිසිම ඒ වගේ වැරදි කරුවෙන් නෙමෙයි. මම මේ වැදගත් විදිහට සිටින පුද්ගලෙක් ඇත්තටම කතා කරොත් ඒ මේ එතකොට මාව රිමාන්ඩ් කරනවා රිමාන්ඩ් බන්ධනාගාරයට දානවා රක්ෂිත බන්ධනාගාරයට. මේ නඩු වාරයත් අවසන් වෙනවත් සමගම මේ සුභාසිනී මහත්මිය ඉල්ලනවා මේ ජේම් ඕ මේ මහතාගේ මේ ආසාව සම්බන්ධයෙන් ආසාව විස්තර කරන්න ඕන මේමයි මේ ඒ සම්බන්ධයෙන් තමයි මාව උසාවියෙන් මාව නඩු මේ කතා කරලා ඉවර වෙලා බන්ධනාගාරගත කරන්නේ. බන්ධනාගාරගත කරාට පස්සේ මුලින්ම රැගෙන යනවා කොළඹ CRP බන්ධනාගාරයට. කොළඹ රක්ෂිත බන්ධනාගාරයට අරන් ගිහින් දවසක් තියලා එතනින් තමයි මාව නිරෝධායනය සඳහා මේ බෝගම්බර සිරගෙදරට රැගෙන යන්නේ. ඒකදී දවස් දෙකක් ඇතුළත මට පහර දෙනවා මේ 33000 වෝල්ට් කේබල් වලින් පිටට පපුවට කොන්ද මූණට ඔක්කොම පහර දෙනවා. මේ දවස් දෙකක් මට ලේවමන යනවා මේ බන්ධනාගාරය ඇතුළත උණ ඇදිලා බොහොම මේ තනිකර මට ශරීරයම බොහොම මේ දුර්ලභ වුණා මේ ශරීරයම. එතකොට දවස් කොහොමත් දෙකක් තුනක් එහෙදි බන්ධනාගාරය ඇතුළේ ඉන්නකොට ආයි මට 19 ඇප හම්බෙනවා. මම දන්නේ ඇප හම්බෙලාවත්ද කියලා. මට 22 තමා මාව මේ නැවත රැගෙන යන්නේ CRP කොළඹ බන්ධනාගාරයට. ඊට පස්සේ එහෙදි රැගෙන යන සමගම මේ STF එකෙන් ඇතුළට දාපු ගමන් චෙක් කරනවා මේවයි මේ ඔබ අන්තිමට චෙක් කරන්න ඕන මේවයි කියලා. ඒගොල්ලෝ මේ කියලා තමයි මාව ඇතුළේ තියලා අන්තිමටම චෙක් කරලා මේවයි ඔබ නළුවද මේවයි මේවයි කියලා ඔබේ විස්තර ඔක්කොම තියෙනවා අපි දන්නවා අපිට කලින් දැනුම් දුන්නා පාර දෙන්න ඕන මේවයි මේවයි කියලා මේ ඇතුළේ කියලා තමයි මේ ඊට පස්සේ CRP එක ඇතුළේ. එතකොට ඒ මගේ මේ උරු ශරීරම චෙක් කරනවා වීඩියෝ උපකරණය කරනවා ඒගොල්ලෝ. ඒ STF වෙන අනවශ්‍ය නැති දේවල් අවශ්‍ය නැති දේවල් තමයි ඒගොල්ලෝ ඒවලේ සිදු කරේ. මේ ඊට පස්සේ ඒගොල්ලෝ මාව ඉතින් බන්ධනාගාරය ඇතුළට දාලා නිලධාරියෙක් ඇවිල්ලා මාව රැගෙන යනවා. මේ මම උඹගේ නඩු වාරය මම බලන් හිටියා මේමයි මේ ඔක්කොම ඇස් දෙකෙන් දැක්කා මේමයි උඹට එනකන් හිටියේ ඉරගේ ඇතුළට මම ගහන්න
මේමයි කියලා තමයි මාව රැගෙන ගිහිල්ලා දන ගස්සලා මට මේ බැන් පොළු වලින් මේ පාර දෙනවා පිරිසක් විසින් මේ බීමතින් සිටින විටේ තමයි මට පාර දෙන්නේ මම පපුවට මේ ඔළුවට ප්‍රදේශයට ඔක්කොනම් පාර දෙනවා මට මේ එහෙදිත් නැවතත් මට අර පපුවේ අමු කැක්කුම නිසා ලේවම යනවා සිර කුටිය තුළට ඊට පස්සේ රැගෙන ගිහිල්ලා එහෙම මේ දන ගාගෙන ඵලයන් කියලා කිව්වා ඉරගේ ඇතුළට මට ගහලා ඉවර වෙලා මේ ගාලා ඒ ඇතුළේ හිටපු රැඳවිය ඔක්කොටම ප්‍රකාශ කරලා තිබ්බා මේ ආපු ගමන් මේවයි පාර දෙන්න මේ මුව මුව මැරෙන කෙට්ටුව වෙනකන් ගහලා දාන්න මුව ආවම මුව මේ වගේ මේමයි මේමයි කියලා බොරු ප්‍රචාරයවල ස්ත්‍රී දූෂකයෙක් කියලා මුළු වන්දනාගාරයේම කියලා තිබ්බා මේමයි මේමයි කියලා තමයි මට පාර දුන්නේ ඊට පස්සේ පව්වෙන්ද උදේ මාව මේ බන්ධනාගාරයෙන් එළියට නිදහස් කරනකොට මම එහෙමම මට අසත් මේ ගොඩක් අසාධ්‍ය නිසා මේ රෝහල් ගත කරනවා මේ ඊට පස්සේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ මං මේ රෝහල් ගත වුණාට පස්සේ රෝහල් ගත කරාට පස්සේ මට ගොඩක් මේ අසනීප වෙනවා පපුවට මේමයි මේ ගාව පාරල් ඔක්කොම හැමදේම තිබ්බා ශරීරයේ දරු තියෙනවා මට එක්ස්රේ හැම වෛද්‍ය වාර්තාවම ඉදිරිපත් කරන්න පුළුවන් ජේම්ඕ සාධක පාවට ඉදිරිපත් කරන්න පුළුවන් සියලුම දේවල් තියෙනවා මේ රක්ෂිත බන්ධනාගාරයෙන් වෙන්න ඕන නැති දෙයක් තමයි සිදුුනේ මේ කිසිම මේ සම්බන්ධතාවයක් නැහැ මේ සිද්ධියට ඒගොල්ලෝ ඒ සිද්ධියම දාලා තමයි මගේ ඇඟ පිට දාලා තමයි මේ ඒගොල්ලෝ මගෙන් තමයි මේ වරද මාව හසු කරලා බොරුවට හසු කරලා ඒගොල්ලෝ තමයි මාව මේකට සම්බන්ධ කරන්න හදන්නේ මොකද්ද මේක කියලා මංවත් දන්නේ නැහැ ඉතින් මට තියෙන්නේ මගේ මං නිර්දෝෂී කියන தත්ත්වේ තමයි මම හැම වෙලේම ඉන්නේ පෙර වැරදි තියෙනවා ඒ කියන්නේ ඒ ගෑල් ළමයා මට TikTok ගිණුමක් සම්බන්ධයෙන් තමයි මේ සම්බන්ධ වෙන්නේ මේමයි මේ TikTok එකෙන් මේ දැකලා තියෙනවා මේම නර්තනයෙන් දැකලා තියෙනවා මේමයි මේ හම්බෙන්න ආසයි කියලා තමයි මුලින්ම ගෑල් ළමයා මාව ප්‍රථම වරට හම්බෙන්නේ මම එතකොට කිසිම දෙයක් ගෑල් ළමයා සම්බන්ධව වැඩි ඇසුරුකමක් නැහැ මම සුහදතාවයක් පමණයි තිබ්බේ මේ WhatsApp ගිණුමාරා මැසේජ් කරනවා නිතරම කතා බහ කරනවා මම එච්චරයි මාස එකමාරක් පමණ වෙනකොට වයස මට පැවසුවේ අවුරුදු 19යි 20යි ඒ අතර තමයි මට ගෑල් ළමයා වයස පැවසුවේ නම වෙන නාමයක් පැවසුවේ සත්‍ය නාමය නෙමෙයි ආකාශ කියලා නාමයක් තමයි මේ පැවසුවේ ගෑල් ළමයා එතකොට මේ ජාතිය වා මුස්ලිම් කියලා තමයි මට කිව්වේ අම්මයි තාත්තයි අනික ගොළුත් නෙමෙයි කතා කරන්න පුළුවන් ඒගොල්ලෝ මගේ WhatsApp ගිණුවේ තියෙනවා ඒගොල්ලෝගේ voice message පවා තියෙනවා හැමදේම මේ බන්ධනාගාරයෙන් කියන්නේ මොනවාද ගොළුයි කියලා තමයි කියන්නේ මට පවසන්නේ ඒගොල්ලෝ මේ එතකොට ඒ ගෑල් ළමයා කතා මම කිසිම දෙයක් බලෙන් කරලා නැහැ ගෑල් ළමයා තමයි මට මැසේජ් කරන්නේ හම්බෙන්නේ කොහමද කතා කරන්නේ කොහමද බැරිද හම්බෙන්න මම වගේ යාළුවෝ දෙන්නෙක්ගේ මාර්ගෙන් තමයි මම ගෑල් ළමයාව හඳුනාගන්නේ මේමයි මේ ඒ දෙන්න කියලා තමයි මම මුලින්ම ගෑල් ළමයාව මුලින්ම හම්බෙන්නේ එතකොට ඇති මාස එකමාරකට කිට්ටු වෙන්න දෙසැම්බර් මුල කිට්ටු වගේ තමයි මම ගෑල් ළමයා මුලින්ම මේ මේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මේ දෙසැම්බර් ඊට පස්සේ ජනවාරි මම මාසේ ඒ ගෑල් ළමයට කිසිම ආශ්‍රයක් නැහැ මම කතා කරන්නේවත් නැහැ එහෙම WhatsApp එකේවත් දිනුමෙවත් නැහැ මම මොකද මේ ගොඩක් මේ නතර සම්බන්ධයෙන් ටීවී කමර්ෂල් අරා ගොඩක් බිසි වෙලා එතකොට මං ඒ වැඩත් එක්ක වැඩ කටයුතුත් එක්ක හිටියේ මං කිසිම ආශ්‍රයක් තිබ්බේ නැහැ ඒ අතරතුරේදී තමයි අර මම ඇසරවත් දැකලා නැති මේ අර මේ රාත්‍රී සමාජශාලාවේ ඉංගුල්ලෝ ගිහිල්ලා මගේ ඒ යාළුවෝ 3 දෙනෙක් එක්ක මම මුලින්ම ගියේ මගේ ගෑල් ළමයාත් අරගෙන මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටියට ඒත් මම අරන් ගියේ නැහැ ඒ මගේ අර මං ආශ්‍රය කරන යාළුවෝ දෙන්න තමයි ඒ ගෑල් ළමයාව අරන් ඇවිල්ලා තිබ්බේ. එතකොටදී එතන හිටපු ගෑල් මේ තව පිරිමි ළමයි 3 දෙනෙක් මේ එක්ක සමග යාළු වෙලා තමයි මේ ගෑල් ළමයා අර වෙන අනිත් පාටියට යන්නේ. ඒ පාටියට යන්නේ ගෑල් ළමයා මාව අහු කරලා තමයි යන්නේ මේ මාත් එක්ක වීඩියෝ කරන්න යනවා මේමයි ගෙදරට කියලා යන්නේ මාත් එක්ක මේමයි කියලා තමයි යන්නේ. මං එතකොට ඉන්නේ ටීවී කමර්ෂල් එක. රෑ. ආ?
මගේ වයස 22යි. එතකොට ඒ ටීවී කමර්ෂල් එකේ ඉන්න අතරතුරේදී තමයි මට මගේ අර අනිත් යාළුවා කතා කරන මෙහෙමයි මේ අම්මා කතා කරා අම්මා පොලිසිය ඇන්ටියක් දාලා තියෙනවා මෙහෙමයි බම් මේ කෙල්ල ගිහිල්ලා තියෙන්නේ මේ උඹ මේවයි අල්ලලා මෙහෙමයි මේ ඔයාව කතා කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ වඩ ප්‍රශ්නයක් වෙයි මෙහෙමයි කියලා තමයි කිව්වේ මං ඒත් විශ්වාස කරේ නෑ මට කවුරුත් දැනුම් දුන්නේත් නෑ මං ඒ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නෑ මං රාජගිරි තලංග පොලිසියෙන් තමයි දාන්නේ මේ එතකොට ඒ මේ අර යාළුවෝ තුන්දෙනා සම්බන්ධයෙන් කිසිම දෙයක් තොරතුරක් මම දන්නේ නැහැ මගේ යාළුවෝ කියලා තමයි පවසන්නේ නමුත් මගේ යාළුවෝ නෙවෙයි මං එදා මේ රක්ෂණ උසාවි මේ උසාවියේදී තමයි මං ඇස් දෙකටම දැක්කේ ඒගොල්ලෝ සිද්ධිය සම්බන්ධව මං කිසිම දෙයක් දන්නේ නැහැ මේ රක්ෂිත බන්ධනාගාරයෙන් බොහොම මේ පාර දීම් වුණා මේ සත්‍යයක් සිදු කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ මේ කිසිම ලොකු මගේ මේ කීර්ති නාමයට එතකොට මේ නර්තන මගේ ටැලන්ට් එකට මගේ සිගින සෑම දෙනටම මේ බොහොම අසාධාරණයක් තමයි සිද්ධ වුණේ මේ වෙලාවේ ඉතින් මේ මිනිස්සුන්ට කියන්නේ මේ සත්‍ය විස්තරයක් නෙවෙයි මේක මේ ඇත්ත කියලා විශ්වාස කරන්න එපා මේ අන්තර්ජාලයේ දාන දේවල් කිසිම දේවල් ඒ විකෘති වීඩියෝ දර්ශන හැම දේම මගේ කිසිම මූණක් මේ ප්‍රචාරයක් ඒකේ නෑ ඔක්කොට පින්තූරයක් දාලා හැමෝටම දාන්න පුළුවන් විස්තරයක් ඒ සත්‍ය විස්තරේ දාන්න බෑ මිනිස්සුන්ට අවදාවත් ඒක දන්නේ තමන්ම විතරයි